සංගීත එක්කේ ඉන්නවා දක්ෂ දරුවෙක්. ඒ දක්ෂ කමලා කියන්නේ ඒක අපූර්ව හැකියාවක්. ලේසියෙන් පිටන්නේ නැහැ අතර මෙහෙම කියන කියාව. ඉතින් ඇයට පුළුවන් මේ කුඩා කාලයේ ඉඳලම හරි ලස්සන මිහිරි විදිහට මැන්ඩලින් ගිටාරේ වාදනය කරනවා. ඉතින් මේ වෙනකොට ලංකාවේ ගොඩක් කට්ටිය අයව දන්නවා. අය තමයි ලන්දු සෙට්ටි නායක. අය බන්දුර. ඉතින් දැන් ඔයාලගේ නම කෝ හරිද? අපි ඔය දැන් අලුතෙන් අපි බලන් ඉන්න සමහර කට්ටිය වහන දළු කට්ටියත් ඇතිනේ. ඒ හන්දා පොඩක් ප්ලේ කරමු හොඳ ලස්සන සින්දුවක්. ඉස්කෝලේ තියෙන මොකක්ද සංගීත වැඩසටහනක් තිබ්බත් ඔයා ඉදිරියේම ඉන්නවා. ඔව්. ඔව් අනිවාර්යෙන් ඉදිරියට ඉදපත් කරනවා නේ. හරි. එතකොට දැන් වල තාත්තා නේද මුලින්ම සංගීත ඉගන්නේ? ඔව්. එතකොට දැන් ඉගෙන ගන්නේ කාගෙන්ද? වීහැමපල්. ඉතින් එතුමා කියන්නේ අපිට ඉන්න දවන්ත වටින සංගීත අධ්‍යක්ෂවරයෙක් ඊගෙම ඔබෙන් ගන්න තියෙන දේවල් ගොඩයි. ඉතින් අවාසනාවකට ඔබෙන් මේ දේවල් ගොඩක් කටි අරගෙන නැහැ. ඉතින් මම කියනවා වාට ඒසර්ගෙන් ගන්න පුළුවන් උපරිමයෙන් ගන්න. මොකද ලංකාවින දැනට ඉන්න නම්බර් එකේම හැන්ඩින් වාදන ශිල්පියා තමයි. එහම බාසර්. ඉතින් දැන් ඉස්සරගාවට යන්න කොච්චර කාලද? මං ගියේ 2 වසරදී. එහම පාසල් ගාවට? ඔව්. ආ. එතකොට දැන් තාත්තගේ රුතේ රන් සංගීතය මොද? ඔව්. තාත්තගේ නම මොකද්ද? දක්ෂතාව දැකලා තියෙනවා YouTube එකේ FB එකේ මම හොඳට දැකලා තියෙනවා. එක දවසක් හේම්පාල සර් ළඟ ඉඳලා තමයි මම දුව දකින්නේ.
එතකොට දැන් මොදන් දුවට හම්බ වෙනවා ඉතා කලාතුරකින් හම්බ වෙන අවස්ථාවක්. ඒ තමයි දිනේ සුභසිංහ මාත් එක්ක ප්ලේ කරන්න. ඉතින් ඒ කොයිස පුතා මේ ප්ලේ කරේ බයිසාදේ. එතකොට දිනේ සුභසිංහ මාමා තාපර කතා කරා. ඉතින් කතා කරලා ඒකට සම්බන්ධ කරා. ඉතින් මොකද හිතුනේ දා? හිතුනා. ඔව් මොකද වාට හම්බෙන්නේ නැහැ මේ වගේ දැවැන්තෙක් එක්ක ප්ලේ කරන්න හම්බෙනවා කියන එක. ලොකු පිනක් කියලා මම හිතන්නේ සංගීතය කරන කෙනෙකුට. ඉතින් අපිට ඉන්න ලක්ෂණ සුන්දර වාද ශිල්පී. ඉතින් තව මොන වගේ රූපවාහිනිය මාධ්‍යවලට ඔබ කියලා තියෙනවා? සිරසට රූපවාහිනියට ලංකාවේ ප්‍රමුඛ පෙළේ රූපවාහිනිය මාධ්‍යවලට ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් තව එකක් තමයි මට ගිටාර් පොඩ්ඩක් ප්ලේ කරන්න පුළුවන්. හැබැයි මට මැන්ඩලින් ප්ලේ කරන්න බෑ. ඉතින් මම තාම ඉගෙන ගන්නවා. ඉතින් ඔයා මේ ප්ලේ කරන දැක්කම මටත් හරි පුදුමයි. ඇත්තටම මම ඔයාගේ වීඩියෝ එකක් කරන්න කියලා හිතුවේ ඒ හන්දම තමයි. මොකද ඔය ගිටාර් එක ප්ලේ කරන්න හරි අමාරුයි. නේද? ඉතින් ඔයාලට තව මොනවද පුළුවන් ප්ලේ කරන්න? ගිටාර් එක පුළුවන්, මැන්ඩලින් එක පුළුවන්. එතකොට දැන් ඉස්කෝලේදී තාත්තා ගෙදර ඉන්න හද තමයි මේ හපංකර කරන්නේ නේද? හරිද? ලොකු නම් කවුරු වෙනද හිතන්නේ? සංගීතය. ඉතින් මම කියන අනිවාර්යෙන් ඒක සංගීතඥයෙක් වෙන්න ලැබෙන්න කියලා. මොකද ඔබගේ තියෙනවා ඒ පෙර දැක්මක් තියෙන අපිට දැක්තාව තේරෙනවා මේ ළමයාට තියෙන. මොකද ඔබට හම්බෙලා තියෙන ඒ හැකියාව බොහොම කලාතුරකින් පිළිගන හැකියාව. ඉතින් අනිවාර්යෙන් ඒක මිනි පැත්තරම යන ලැබෙන එක මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි තව පුංචි කෑනලක් ප්ලේ කරමුද? ප්ලේ කරලා බලන්න. ඉතින් අපි දැන් මෙච්චර වෙලා බැලුවේ අපේ ලන්දු කියන මේ චූටි දුවගේ දශකම්නේ. ඉතින් මේ ඒ දුවගේ දශකම් ලබා දුන්නේ ඔහුගේ තාත්තා. ඉතින් ඔහුගේ තාත්තා පොඩ දක්ෂයෙක් වෙන්න ඇතිනේ නේද? අපි තාත්තගේ දුවගේ දෙන්නගේම බලමුද හොඳ සංගීත රණ්ඩ පාදක වෙන්නේ. ඉතින් මං අපි බලමු. එහෙනම් තාත්තා දුවයි මේක හොඳ සංගීත රණ්ඩ පාදක කරන විදිහ.
ඉතින් ඕගොල්ලෝ දැක්කේ අපූර්ව ආදනය මේ තුගේ තාත්තගේ. මේ තුගේ තාත්ත වැඩ කරන රාජ සංගීත කණ්ඩායම. ඉතින් ඕගලන්ට පේනවා ඇති මෙන්න මෙතන මේ গিitar වර්ග තියෙනවා ගොඩක්. සමහර গিitar වර්ග තියෙනවා ලංකාවේම තියන්නේ දෙකයි තුනයි. විශාල මුදලක් වෙන ඒ වගේම මටත් ඇත්තටම වාසනාවක් මේ গিitar එක අතපත ගන්න මට හම්බෙච්ච එක ගැන මම සතුටු වෙනවා. ඉතින් මේ වගේ ගොඩාක් ඔබන්ට පේන්නේ නැති තවත් গিitar මේ කාමරය තුල තියෙනවා. ඉතින් ඇත්තටම මම මේ ටිකක් විතරයි ඔයාලට අරන් තියෙන්නේ මේ පිටිපස්සේ තියෙන গিitar එක. ඉතින් ඒ විවිධ හඬවල් ගන්න පුළුවන් গিitar වර්ග තියෙනවා. ඉතින් ඒ වගේ දක්ෂතාවයක් තියෙන තාත්ත කෙනෙක්ගේ දුවෙක් තමයි මේ ලන්දු. ඉතින් තාත්ත ගැන මොකද හිතන්නේ? ඔව් නේද තාත්තා හන්දරේ අද ඔයා ඉන්නේ නේද මෙතන. ඉතින් මේ දැන් දුවට ඔය වාදන හැකියාවට අතුරු ගායන හැකියාවක් තියෙනවද? ඔව්. ඉතින් මේ මොකක් මොනවාගේ දේවල් ගායනා කරලා ගීතයක් ගායනා කළද ඔබ ඔයාගේ ගීතයක් තියෙනවද? ඔව් මගේම ගීත ගොඩක් තියෙනවා. ආ ගොඩක් තියෙනවා. ඔව් කීයක් තියෙනවද? 10ක් විතර තියෙනවා. ඉතින් මේ ඉතින් ඒ 10 අරගෙන මොකද්ද කරේ වාදන සෝයාක්වත් කරාද මොන හරි ප්‍රෝග්‍රෑම් මොකද කරේ මට පොඩ්ඩක් ඉස්සරහට කියන්න මොනවද කරේ කොහෙද කරේ අවු දෙකට සම්බන්ධ වුනේ ලන්දේ සින්දු එක ප්‍රෝග්‍රෑම් ලන්දුයි සින්දුයි හරි කොහෙද තිබුණේ ඒක නාඩාරයි නාඩාරයි තේ හරි ඉතින් කවුද ඩායි ආවේ ෂෝ එක දවසේ කවුද ආවේ එඩ්වඩ් ජේක්ස් ආවා තව දීපිකා පෙදසිනුස් ඉතින් ආවා ඉස්කෝලේ එකට යතාව යාළුවෝ ආ තාම ඉතින් හරි සතුටු වෙන්න දෙන්නේ ඔයගේ ඒ වගේ ලොකු දැනුම් ප්‍රසංගයක් කරන්න තව එකක් තමයි අපිට කොච්චර මම ගන්න දෙයක් කොච්චර හැකියාවක් තිබ්බත් වේදිකාවක ප්ලේ කරන්න හරි ගායනා කරන්න වෙනම හැකියාවක් තියෙනවා. ඉතින් ඔයගේ පොඩි වයසට එහෙම හැකියාවක් තියෙනවා කියන්නේ මේක ලොකු ජයග්‍රහණයක්. ඒ කියන්නේ ඔයගේ ඉදිරි ගමනට ලොකු හයියක් ඒක. ඉතින් මම දන්න තරමට ගොඩක් දක්ෂතාව තියෙන කට්ටිය නම් ඉදිරියට එන්න හැකියාවක් ඔබට නැති කට්ටියත් ඉන්නවා. මොකද වේදිකාව ගිහිලා ඉදිරියේදී ප්ලේ කරන්න එහෙම නැත්නම් ගායන හැකියාව කරන්න ඔබට ශක්තියක් නැහැ. නමුත් ඒ ශක්තිය ඔයාට තියෙනවා. ඉතින් මම ඔයාට ප්‍රාර්ථනා කරනවා ඔයාගේ අනාගතේ සර්වෝපකාරයෙන්ම ඔයා හිතන විදිහටම සාර්ථක වෙන්න කියලා. ඉතින් දුවේ එහෙනම් මම අද වැඩසටහන මෙතනින් නතර කරනවා. ඉතින් ඔයාගේ තාත්තා ගොඩක් පින් දෙන්න ඕන ඔයාගේ දරුවෙක් හැදුවට. මොකද ඔයාගේ ලංකාවේ හොඳ කවදා හරි දවසක වාගේ නම ලියවෙන තරමට වාගේ සංගීත කටයුතු කරගන්න හැකියාව ලැබෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආයි වන්දන. ඉතින් බොහොම ස්තුතියි ඉතින් මගේ මේ අද වැඩසටහන ඉවරක බැලුවට. ඉතින් මේ වගේ දක්ෂ දරුවෙක් ඉතින් තවත් හොඳ වැඩසටහනකින් එනවා කම් ගිහිල්ලා ඉන්න ඔබටම ජය වේවා.